අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. මගේ ප්‍රශ්න ඇවිල්ලා සාමාන්‍යයෙන් එළිය අපේ ශ්‍රමිකයෝ අපේ ජනතාව ගිහිල්ලා වැඩ කරලා ඩොලර් එක ලංකාවට යවනවා. ඒක ලොකු ඇසට් එකක්. හැබැයි මේ දවස්වල ලීගලි යවන්න කියලා තමයි අපිත් ප්‍රොමෝට් කරන්නේ. හැබැයි උන්දියල් ක්‍රමේ යවනකොට ඒගොල්ලන් කියනවා අපිට උන්දියලෙන් යවනකොට ඩොලර් එකට අඩුම ගානේ රුපියල් 40ක පරතරයක් තියෙනවා. අපේ එහෙම තියෙනකොට ඇයි අපි මේ බැංකු වරහා යවන්න ඕනේ කියලා? ඇත්තට මේ ඩොලරේ තියෙන පරතරය අඩු කරගන්න විදියක් නැද්ද? නැත්තම් මේක අල්ලන් ඉන්නවද ඩොලරේ 225 වගේ තැනක ඔබතුමා අල්ලන් ඉන්නවද කියලා මට දැනගන්න කැමති. එහෙම නැත්තම් මේ පරතරය අඩු කරන්න මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද? මම ඍජුව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමා අහනවා මේ 240ට ඇයි අපි නොදෙන්නේ කියලා. අපිට උන්ඩියල් ක්‍රමයට ගන්න පුළුවන් කියලා. ඔව් සමහර ක්‍රම තියෙනවා ඒවයි. ඉස්සර දනුවම් මුදලාලි දුන්නා 130ක පොලියක්. අපි කිව්වා කරන්න එපයි කියලා. ඒක කෙරුවොත් ප්‍රශ්න මතුවේ කියලා කිව්වා. සක්විති මුදලාලි දුන්නා 140ක පොලියක්. අපි කිව්වා කරන්න එපා කියලා. ඒක කෙරුවොත් අමාරු වැටේ කියලා කිව්වා. ඒත් සමහරක් අය කියලා කෙරුවා. කරලා අමාරු වැටුනට පස්සේ අපි ළඟට දුවගෙන එනවා. ඒක තමයි අපි කියන්නේ ඒක කරන්න එපා. මොකද මේකේ පදනම ඇවිල්ලා හරෙන්ද්‍ර මේකේ පදනම තියෙන්නේ සාමාන්‍යයෙන් ලීගල් පදනමක් නෙමෙයි. ඉල්ලීගල් පදනමක් තියෙනවා. ඒ නිසා තමයි ඒක හොරෙන් කරන්නේ. ඒකනේ හොරෙන් කරන්නේ. දඬුවම් මුදලාලිත් කෙරුවේ මේ වෙන වෙන සර්ටිෆිකේට් නිල දුන්නේ. ඉතින් මෙතනත් චිට් එකක් දීලා කියන්නේ ඇයි? ඒක යම්කිසි වැරද්දක් තියෙන නිසානේ. ඒක සාමාන්‍ය පිළිගත් ක්‍රමයක් නෙමෙයි නිසානේ කරන්නේ. ඉතින් ඒක තේරුම් ගන්නට ඕනේ. අපි කියන්නේ ඒක කරන අයට ඒ රිස්ක් එක අරන් කරපු දෙයක්. ඒක කෙරුවට ඒක රිස්ක් එකක් තියෙනවා. අපි දැන් 210කට අපි ලබා දීලා තියෙනවා මේ කාලය තුලදී. ඒ අයට යම්කිසි සපෝට් එකක් දෙන්නට. ඉතින් ඒක මම හිතන්නේ ක්‍රමවේද රාශියක් තියෙනවා. බැංකු රාශියක් තියෙනවා මේක හරි ක්‍රමයට කරන අයට. ඉතින් ඒක කෙරුවොතින් මම හිතන්නේ ඒකෙන් කෙරෙන්න පුළුවන්. තවත් එකක් විතරක් කියන්නේ. අපේ රටේ ගනුදෙනු සිදු වෙනවා. ඉම්පෝර්ට්ස්, එක්ස්පෝර්ට්ස්, රෙමිටන්සස් ගවර්මන්ට් ට්‍රාන්සැක්ෂන්ස් ඒ ඔක්කොම ට්‍රාන්සැක්ෂන්ස් ගත්තොතින් අවුරුද්දකට බිලියන 60ක පමණ ඇමරිකානු ඩොලර් බිලියන 60ක පමණ ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ මේ 200 රේට් එකට. මේ 200 රේට් එකට තමයි මේ බිලියන 60ෙම ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ. ඔය හුන්ඩියල් ක්‍රමයට ඔබතුමා මේ අද මතක් කරලා දීපු හුන්ඩියල් ක්‍රමයට කරන ට්‍රාන්සැක්ෂන්ස් ප්‍රමාණය ඇත්ත වශයෙන්ම බිලියන 1ක් පමණ සමහර කෙනෙක් බිලියන 2ක් වෙන්න පුළුවන්. ඉතින් මේ බිලියන 2 ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ මේ 230 240 යන අගයන් වල. ඉතින් අපිට සමහරක් අය ඇවිල්ලා කියනවා මේ 240 බිලියන 2ක පමණ ට්‍රාන්සැක්ෂන්ස් කරන රේට් එකට අනිත් බිලියන 60ටම ඒක ආදේශ කරන්නයි කියලා. ඉතින් එහෙම කෙරුවොතින් වෙන්නේ මේ ආර්ථිකයට ලොකු පීඩනයක් ඇති වෙනවා. බව කැමති ඔබතුමා මේ ප්‍රශ්නේ අපේක මොකද මේක ඇත්තටම ගැඹුරින් විග්‍රහ කරන්නට ඕනේ ප්‍රශ්නයක්. ඉතින් එතන ඒ නිසා තමයි අපි මේ එක්ස්චේන්ජ් රේට් එක මේ ගානට තිබුණොතින් අනිත් සියලුම කටයුතු කරන්නට අපිට පහසු වෙනවා මේ රටේ. ණය ගෙවන්නට අවශ්‍යයි. ණය ගන්නට අවශ්‍යයි. ආනයනය කරන අය ඉන්නවා. ආනයනය කරන අයට එතකොට රේට් එක තව 240 50 කුණුවතින් තියෙන පීඩනය ගැන අපි හිතලා බලන්නට අවශ්‍යයි. දෙමෝපිය ඉන්නවා Tamanගේ දරුවන්ව පිටරට වලට යවලා ඒ අයට මේ ඉගෙනීම ලබා දෙන අය බෙහෙත් හේත් ගන්න තියෙනවා. ඒ ඔක්කොමටම මේ තියෙන රේට් එක වෙනස් කෙරුවොතින් මේ සියලුම දේවල් වලට බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ගැන සැලකිලිමත් වෙලා තියෙන්නේ. මේක අපි කල්පනායකාරීව කරන්නේ ඒ නිසා තමයි.